එළඹෙන ජනාධිපතිවරණයේ ජාතික ජනබලවේගයේ අනුර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් අම්බලන්තොට නගරයේ මේ පවත්වන ජනහමුවට මේ වේදිකාවට ගොඩවලා ඉන්න අපේ ගෞරවනීය විමල බුද්ධ ස්වාමීන් වහන්සේ, ඒ වගේම මෞලේතුමන්ල ඇතුළු පූජ්‍ය පක්ෂයේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන්ම නමස්කාර පූර්වක අවසර පතනවා. ඒ වගේම මේ වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබලවේගයේ අපේ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන නිහාල් ගලප්පති සහෝදරය ඇතුළු ජාතික ජනබලවේගයේ සහෝදර සහෝදරියන්, ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. අද දවසේ මේ සටනේ ඇත්ත ජයග්‍රහණය අපිට ලබා දෙන්න මේ දුෂ්කර හෝරාවෙත් මේ ස්ථානයට පැමිණිලා දහස් සංඛ්‍යාත ජනතාවක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. ඒ ආදරණීය සහෝදර සහෝදරියන් වැඩිහිටියන් සියලු දෙනාගේම අවසරයි. අපි දන්නවා දැන් ජනාධිපතිවරණයට තියෙන්නේ තව දවස් 9යි. මීට කලින් නම් මැතිවරණයක් තියෙද්දි අපි මේ විදිහටම රැස්වීම තිබ්බා, සාකච්ඡා තිබ්බා, කැන්වසින් කරා ඔක්කොම දේවල් කරලා ඡන්දේ ප්‍රතිඵලය අපිට කියන්න බෑ. ඡන්දේ දාලා ඡන්දේ දවසේ රෑ අවසන් වෙනකම්, ඡන්දේ දවසේ රෑට ටීවී එක ඉස්සරහින් වාඩි වෙලා මෙතනත් ඇදී අපි ගොඩක් අය ටීවී එක වහලා දාලා නිදාගත්තා. හැබැයි ඡන්දේට තව දවස් 9යි. අද දවසේ අපිට ටක්කෙටම කියන්න පුළුවන් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ 2024 අවසන් වෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් අනුර දිසානායක සහෝදරයා ජනාධිපති කරපු පාලනයක් එක්ක කියන එක අපිට දැන් තක්කෙටම කියන්න පුළුවන්. ඒ ජයග්‍රහණය තහවුරු කරගන්න අපේ රටේම තරුණ තරුණියන් දැන් පෙළගැහිලා ඉන්නවා. විශේෂයෙන්ම ගත්තොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයේ තරුණයන් මේ වෙනුවෙන් පෙළගැස්සුවා. පහුගිය මාසේ අපේ දිස්ත්‍රික්කයේ තරුණයන් තංගල්ල නගරයට එකතු වෙලා කිව්වේ තවදුරටත් මේ රටේ පාලනය රාජපක්ෂලාටවත් ප්‍රේමදාසලාටවත් වික්‍රමසිංහලාටවත් නෙවෙයි, මෙතනින් පස්සේ මේ රටේ වැඩ කරන ජනතාවගේ පාලනයක්, ඒ නායකත්වය හදන්නේ අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් කියන එක හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් තංගල්ල නගරයට එකතු වෙලා කිව්වා. දැන් තරුණයන් මේ වෙනුවෙන් වැඩ කරන්න සූදානම්. ඒ ජයග්‍රහණය වෙනුවෙන් අපේ දිස්ත්‍රික්කයේ තරුණයන්, ඒ වගේම අපේ රට පුරා ඉන්න 75 ලක්ෂයක් තරුණයන්ගෙන් අතිශය බහුතරයක් සූදානම් වෙලා ඉන්න ජාතික ජනබලවේගයේ දිනවන්න වැඩ කරන්න. ඇයියේ මෙච්චර කල් මේ රට පාලනය කරපු පාලකයෝ අපේ රටේ තරුණයා පාවිච්චි කරා මොකටද? අපේ රටේ තරුණයා පාවිච්චි කරා උන්ට කැන්නසින් යන්න, මේ බලය ගතපු ජනාධිපතිලා වැත්තේ ඇමතිලා වැච්ච ආණ්ඩු හදාගත්ත හැම පාලකයෙක්ම අපේ රටේ තරුණයා පාවිච්චි කරා ඒගොල්ලන්ට බලය හදාගන්න, කැන්නසින් යන්න, පෝලිම් බූත් එකට කොලේ බෙදන්න, කාර්යාල දාන්න, අප්පුඩි ගහන්න, පොඩිවැල්ල දින්න, කාර්යාල කඩන්නත් පාවිච්චි කරා, ඔළු පලන්නත් පාවිච්චි කරා. හැබැයි ඡන්දේ ගත්ත එක පාර්ලිමේන්තුවට ගියා, ආණ්ඩුව හදාගත්තා, එයාට අයියාගේ පවුලට අයියාගේ දරුවන්ට අනාගතයක් හදාගත්ත මිසක් ඡන්දේට වැඩ කරපු කොල්ල කෙල්ල දිහා බැලුවේ නැහැ. අපේ රටෙත් අපේ දිස්ත්‍රික්කෙත් සමස්ත තරුණ අතරමං කරා ඒගොල්ලන්ගේ ජීවිත හදාගත්ත. එච්චරයි මේ පැරණි පාලනය විසින් කරේ. හැබැයි අපි ජාතික ජනබලවේගය අපිට මේ රටේ තරුණයා වැදගත් වෙන්නේ ඇයි? අපිට මේ රටේ තරුණයා වැදගත් වෙනවා මේ දශක ගණනාවක් තිස්සේ මේ රට විනාශ කරපු මේ පාලකයන් පන්නා දමන වැඩේට. ඒකට අපි අදන මේ ලෑස්ති උනේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව තියෙන වෙලාවේ රටේ ජනතාව පාරට බැස්ස ගෑස් ඉල්ලලා, රටේ ජනතාව පාරට බැස්ස පොහොර ඉල්ලලා, රටේ ජනතාව පාරට බැස්ස කිරිපිටි ඉල්ලලා. හැබැයි අපි තරුණ ව්‍යාපාරයක් විදියට 2022 මාර්තු මාසේ 18 වෙනිදා ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති මන්දිරයේ ඉස්සරහට ගිහිල්ලා කරේ ගෝඨාභය ඔයාට බෑ, ඔයාටත් ඔයාගේ ආණ්ඩුවටත් බෑ, ඒ නිසා අකුලගෙන පලයන් කියන සටන පටන් ගත්තේ අපේ රටේ තරුණ ව්‍යාපාරය. එතනින් පස්සේ ඒ ජයග්‍රහණය තරුණයන්ගේ අතට එනක වළක්වන්න මේ රනිල් වික්‍රමසිංහල කුමන්ත්‍රණය කරා. ඒ කප්පෙක රනිල් වික්‍රමසිංහ ඉස්සුවට තවත් මේ පාලකයන්ට මේ රටේ ඔටුන්න දා ගන්න දෙන්නේ අපේ රටේ තරුණයා සූදානම් දශක ගණනාවක් මේ රට පාලනය කරපු මේ දූෂිත කල්ලිය පන්නලා දමලා මේ රටේ වැඩ කරන ජනතාවගේ පාලනයක් හදන්න අපේ තරුණ පරම්පරාව එකතු වෙලා ඉන්නේ අනුර සහෝදරයා දිනවන්නේ නිසා. එනිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අපිට තියෙන ලොකු කාර්යයක්. මේ පාලකයන් විනාශ කරේ ඔබේ දරුවගේ අනාගතය, මේ පාලකයා විනාශ කරේ ඔබේ දරුවගේ ජීවිතය.
හම්බන්තොට දිස්ත්‍රික්කෙත් ගොඩක් නායකයෝ ගියා පාර්ලිමේන්තුවට. ගොඩක් නායකයෝ ජනාධිපතිලා වුණා, අගමැතිලා වුණා. හැබැයි ඔබේ දරුවට මොකද වුණේ? ඔබ කතිර ගහපු අත්වලින් ඒ කතිර එකතු කරගෙන මන්ත්‍රීලා වෙච්ච, ඇමතිකම් ගත්ත එපාලකයෝ මොකද කරේ ඔබේ දරුවගේ අනාගතයට? ඔබ ඔබේ දරුවගේ ඉපදිලා පළවෙනි හිනාව දැකිද්දී ඔබේ පපුව සතුටින් පිරීලා ගියා. ඔබේ දරුවගේ පළවෙනි හිනාවට සතුටින් පිරිච්ච ඔබ, ඔබට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ. ඔබේ දරුවා මහ පොළොවේ පය ගහලා නැගිටිද්දී ඔබට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ දෙමව්පියන්ට. හැබැයි ඒ පළවෙනි පියවර දෙක තියපු දරුවා අවුරුදු 16ක් 17ක් මේ සමාජයේ ඉස්සරහට ඇවිදගෙන ආවට පස්සේ, අවුරුදු 18ක් 20ක් වුණාට පස්සේ පළවෙනි හිනාව දැකලා පපුව සතුටින් පිරිච්ච අම්මා තාත්තට මොකද වුනේ? ඒ අම්මා තාත්තගේ පපුව වේදනාවෙන් පිරුණා. මේ පාලක රටක් හැදුවා උන්ගේ දරුවන්ට, මේ පාලක රටක් හැදුවා ඒගොල්ලන්ගේ තරුණයන්ට. ඔබේ දරුවට, ඔබේ දුවට, ඔබේ පුතාට මේ රටේ තනක් හැදුවේ නැහැ. අපේ දිස්ත්‍රික්කේ සාමාන්‍යයෙන් අවුරුද්දකට තරුණයන් 11,000ක් විතර සමාජයට එකතු වෙනවා. මේ දිස්ත්‍රික්කේ තරුණයන් 11,000ක් විතර සමාජයට එකතු වෙද්දී මේ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට ගිහිපු, මේ දිස්ත්‍රික්කෙන් බලය හදාගෙන ආණ්ඩු පිහිටවපු පාලකයෝ මොකද කරේ? මේ දිස්ත්‍රික්කේ හැම තරුණයෙකුටම විශ්වවිද්‍යාලයට යන්න බෑ. මේ දිස්ත්‍රික්කේ හැම තරුණයෙකුටම වෘත්තීය පුහුණු අධ්‍යාපනයට අවස්ථාව හදලා නැහැ. හැබැයි මේ පාලකයෝ හදලා තියෙන ඔබේ දරුවට හිරගයක් අඟුරු බල පෑලැස්සේ. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය, අපේ දිස්ත්‍රික්කේ තරුණයත් මේ රටේම තරුණයත් සූදානම් තව දවස් 9යි තියෙන්නේ මේ වෙනස සිද්ධ කරන්න. අපි හැමෝම වෙහසක් ගනිමු, අපි හැමෝම මහන්සි වෙමු. මේ තක්කඩි පාලකයන්ට තව දුරටත් අපේ රට ඇතුළේ කකුල් දෙකෙන් හිටගන්න අවස්ථාවක් තියන්න එපා. මේ දේශපාලන බිමේ තව දුරටත් මේ රට මේ දූෂිත පාලකයන්ගේ රටක් නෙමෙයි, වැඩ කරන ජනතාවගේ රටක්. ඒ වෙනුවෙන් තරුණයත් සූදානම්, ඔබත් සූදානම් වෙන්න. ඉදිරි දින කීපය අපි වෙර වීර්යය දාලා වැඩ කරමු. අනුර දිසානායක සහෝදර ජනාධිපති කරමු. සැප්තැම්බර් 21-22 ඇලි වෙන්නේ ජාතික ජන බලවේග නායකයෙක්, ජාතික ජන බලවේග පාලනයක් එක්ක අනුර දිසානායක දිනවන්න මැදිහත් වෙමු. ඒ සඳහා සිල් දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. ජාතික ජන බලවේගයට, ජාතික ජන බලවේගයට ජය වේවා, ජය වේවා, ජය වේවා.